අයිබෝන් ගෙවන දවසේ උණුසුම පුවත්වපට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම දිනෝෂි දීරසිංහ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්සල වෙත. ආසියාව ලෝක ආර්ථිකයේ දැවැන්තයෙකු බව අකමැති පවසයි. වන අලින්ගින් ගොවිතැන් ආරක්ෂා කර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්. රුසියාවේ දැවැන්ත යුද අභ්‍යාසය නැරඹීමට ජනපති පුටින් එක්වේ. ආර්ථික වර්ධනයේදී මානව අයිතිවාසිකම් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම ශ්‍රී ලංකාවට ඉතා යෝග්‍ය බව එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥ ජුවන් පැබ්ලෝ මහතා පවසනවා. විදේශ ණය හා මානව අයිතිවාසිකම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයේ ස්වාධීන පුද්ගලයෙකු ලෙසයි ජුවාන් පැබ්ලෝ මහතා කටයුතු කරන්නේ. ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවල බලපෑම තක්සේරු කිරීමේදී ශ්‍රී ලංකාව මානව අයිතිවාසිකම් වලට සිදුවන බලපෑම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ශ්‍රී ලංකාවේ දින 9ක සංචාරයකින් අනතුරුව ඒ මහතා ප්‍රකාශ කළා. එදිනදා මූල්‍ය ගැටලුවලට විසඳුමක් ලෙස ජනතාව ශුද්ධ මූල්‍යාංශයේ ණය ලබා ගැනීම සිදු කරන බවත්, ශුද්ධ මූල්‍ය ආයතනවල සැඟවුණු අරමුණුවලට හසු වී දිළිඳු ජනතාව බොහෝ ගැටලුවලින් පීඩා විඳින බවත් ඔහු පවසනවා. යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි බවද ඔහු ප්‍රකාශ කළා. බදුගෙවීම් පැහැරහැරීම වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නිසි ක්‍රමවේදයක් නොමැති බවත්, එම හිඩැස පියවීමට කටයුතු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා රජයට උපදෙස් ලබා දී තිබෙනවා. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව නව සංවර්ධන ගමන් මගකට යොමුවීම සම්බන්ධවද ඔහු ප්‍රශංසා කළා. සංවර්ධන ව්‍යාපෘතිවලදී මානව අයිතිවාසිකම් තක්සේරු කිරීම පිළිබඳ නෛතික රාමුවක් පිළියෙල කිරීම ශ්‍රී ලංකාවට යෝග්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ සඳහා අන්තර්ජාතික ප්‍රමිතින්ද අදාළ කරගත හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම සඳහා වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. වත්මන් රජය 2017 වසරේ නොවැම්බර් 2 මානව අයිතිවාසිකම් ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා 2017-2021 පස් අවුරුදු ජාතික සැලැස්මක් ලෙසයි මේ සකස් වුණේ. මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම අන්තර්ජාතික ඇගයීමටද ලක්වුණා. ශ්‍රී ලංකාවට තහනම් වූ GSP+ සහනය නැවත ලබා ගැනීමට හැකි වූයේද රජයේ මානව හිමිකම් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ නිසා. යහපාලන රජයේ ස්ථාවරය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා ප්‍රකාශ කළා. නිදහසින් පසු ණය ආපසු ගෙවීමේ වැඩිම ප්‍රතිශතය වාර්තා වන්නේ පසුගිය වර්ෂයෙන් බවද අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා. ශුද්ධ මූල්‍ය ණය ලබාගත් පුද්ගලයන්ගේ රුපියල් ලක්ෂය දක්වා ණය කපා හැරීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ප්‍රකාශ කරන යෝජනා වත්මන් රජය සිය ආර්ථික සැලැස්ම තුළද යොදාගෙන ඇති බව පැහැදිලියි. එක්සත් ජාතීන්ගේ යෝජනා අනුව වත්මන් රජය කටයුතු කරන බවයි මෙමගින් පැහැදිලි වන්නේ. ආසියාව කේන්ද්‍ර කර ගනිමින් ඉදිරි දශක කිහිපය තුළ නව ලෝක ආර්ථිකයක හැඩතල නිර්මාණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. එබැවින් ආසියාන් සංවිධානයට හා ආසියා ආර්ථිකයේ දැවැන්තයන්ට ආසියා දේශපාලනික ස්වරූපය සම්බන්ධව සුවිශේෂී කාර්යක් පවරන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. වියට්නාමේ හැනොයි නුවර ආසියාන් ලෝක ආර්ථික සමුළුවේ සාකච්ඡා මණ්ඩපයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආසියානු බහු දේශපාලනික ස්වරූපය යන මැයින් එය පැවැත්වුණා. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආසියානු ආර්ථිකයේ අනාගතය රඳා පවතින්නේ ඉන්දු ශාන්තිකර නිදහස් නාවික ගමනාගමනය මත බවයි. ඒ හේතුවෙන් සියලු දෙනා එක්ව පිළිගත් සම්මතයන්ට අනුව නිදහස් සාගර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කමද වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා. නව ආර්ථික ප්‍රවණතා හමුවේ ආසියා කලාපයේ මුහුණදෙන අභියෝග සහ ඒවා ජය ගැනීම පිළිබඳවද අදහස් පළ කෙරුණා. ආසියාන් සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගතා පුරුදු කිරීමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මූලික පියවර ගැනීම සුදුසු බවටද අවධාරණය කෙරුණා. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආසියාන් සංවිධානයේ මහලේකම් ජොක් හොයි ලිම් යන මහතුන් අතර පැවති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරුණේ. ආසියාන් ලෝක ආර්ථික සමුළුව අතරතුර මෙම සාකච්ඡාව පැවැත්වුණා. තේරවාදී බුදුදහම ප්‍රචලිතව ඇති ආසියාන් සංවිධානයට අයත් නොවන එකම රට ශ්‍රී ලංකාව බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. එම පොදු පදනම මත ආසියාන් රටවල් සමග සමීපව කටයුතු කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ආසියාන් සංවිධානයේ රටවල් සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන සහ යෞවන ක්ෂේත්‍රයන්හි සම්බන්ධතා තර කිරීම පිළිබඳවද අදහස් හුවමාරු වුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කාම්බෝජ්ජ අග්‍රාමාත්‍ය හුන්සෙන් මහතා සමගද සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ට තම රටට ව්‍යාපාර සඳහා පැමිණෙන ලෙස කාම්බෝජ්ජ අග්‍රාමාත්‍යවරයා මෙහිදී ආරාධනා කළා. දෙරට අතර ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට මූලිකත්වය ලබා දිය යුතුයි. අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් සකස් කිරීම සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වුණා. දෙරට අතර වීසා රෙගුලාසි ලිහිල් කරනවා. එහි මූලික පියවරක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික සහ රාජකාරී ගමන් බලපත්‍ර වීසාවල නිදහස් කිරීමට අග්‍රාමාත්‍යවරුන් එකඟ වුණා. කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා 1979 වසරේදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයේද සිහිපත් කළා. කර්මාන්ත ව්‍යාපාර අංශයේ සහ තොරතුරු තාක්ෂණයේ අධ්‍යක්ෂකම් ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීමට කැමැත්තෙන් පසු වන බව දකුණු කොරියා විදේශ ඇමතිනි කන් කියුන් වා මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා දකුණු කොරියා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දීම වැදගත් බව දකුණු කොරියා විදේශ ඇමතිනිය පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ දකුණු කොරියා කර්මාන්ත කලාපයක් පිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය කංසා වගා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය රජිත සෙනරත්න මහතා පවසනවා. එය ඉදිරියේදී සාකච්ඡාවට ගනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නාරාහෙන්පිට රුධිර පාරවිලේන මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ පැවති පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය කමිටුවට එක්වෙමින්. කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යය කංසා සඳහා තිබූ තහනම මේ වන විට ඉවත් කර තිබෙනවා. ඒ බලපාන්නේ ඖෂධ නිෂ්පාදනය සඳහා වගා කරන කංසා සඳහා පමණයි. ශ්‍රී ලංකාවේද කංසා තහනම් කර තිබෙනවා. එය දුමක් ලෙස ඉරීමෙන් ගැටලුවක් වුවද ඖෂධීය පානයක් ලෙස භාවිත කිරීමෙන් ගැටලුවක් ඇති නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ආයුර්වේද ක්ෂේත්‍රයේ සඳහා අවශ්‍ය රස බෙහෙත් නිෂ්පාදනයේද කංසා සහ අබින් ආදිය හිඟවීම ගැටලුවක් වෙති වෙනවා. අනවසර කංසා වගාබිම් වටලා පොලිසිය අත්අඩංගුවට ගන්නා කංසා කඩිනමින් ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසුවා. නඩු භාණ්ඩයක් තියාගන්න ඕනේ. නඩු භාණ්ඩය නිශ්චිත නැත්නම් අවසානයේදී විත්තිකරුට දෙනවද නැද්ද කියන එක. මේක විත්තිකරුට දෙන්නේ නැහැ කවදාක. ලංකාවේ නීතිය අනුව ඒක ඉල්ලීම කරන්න අපි අධිකරණ අමාත්‍යතුමියත් එක්ක කතා කරලා නීතිපති අධ්‍යාපනය කරලා නියෝගයක් දෙන්න. එතකොට අපි මේක පැහැදිලි කරා නම් ඒගොල්ලෝ දෙනවා. අර වැනිවැල් ගටත් ඒකනේ. වැනිවැල් ගට ඇල්ලුවොත් නะ අපව දෙන්නේ නැහැ. අපි ගිහිල්ලා ඉල්ලන්න ඕනේ. ඒක උසාවියට ඉදිරිපත් කළා. උසාවියෙන් නිකුත් කරන්නයි කියමු මේ පොලිසියට මේ ආයුර්වේද සංස්ථාවට. ශ්‍රී ලංකන් එයාලයින්ස් ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල සිදුවී ඇතයි කියන දූෂණ හා අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිසම අද රැස් වුණා. අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ මහජන බැංකුවේ භාණ්ඩාගාර අංශයේ පසුතල සහකාර කළමනාකරු චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතායි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දිෂ්ණා වර්ණකුල මහත්මියට දැනුම් දුන්නේ රජයට තෝරාගත් මූල්‍යායතන සඳහා ඍජුව බැඳුම් කර නිකුත් කිරීමේ හැකියාවක් ඇති බවට නීතිමය ප්‍රතිපාදනයක් පවතින්නේ ද යන්න සොයා බලන ලෙසයි. එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ වෙන්දේසියකදී ප්‍රාථමික වෙළඳපොළ තුළ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන බවයි. ඒට පිළිතුරු වශයෙන් රජය ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය පැවසුවේ රජය විසින් මෙම බැඳුම් කර නිකුත් කර ඇත්තේ විශේෂිත අරමුණක් සඳහා වන බවයි. එය එසේ වූ පමණින් නීත්‍යානුකූලයයි අදහස් කළ නොහැකි බව විනිසුරුවරයා ප්‍රකාශ කළා. මේ අතර උපදේශක සේවා ලබා ගැනීමට අත්සන් කළ ශ්‍රී ලංකන් වයා කැපිටල් ගිවිසුම නිසි ක්‍රියාපටිපාටියෙන් තොරව සිදුකර ඇති බව ඊයේ කොමිසම හමුවේ හෙළිවුණා. එම ගිවිසුම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරින් තිරුකුමාර් මහත්මිය කොමිසම හමුවට ඉදිරිපත් කළා. ඉන්ට විස්ටා සමාගම එම ගිවිසුමේ පාර්ශ්වකරුවන් නොවන බවද කොමිසම හමුවේ හෙළිවුණා. මීට පෙර කොමිසම රැස් වූ අවස්ථාවකදී සඳහන් කළ පරිදි ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ව්‍යාපාරික සැකස්මක් සකස් කිරීම සඳහා ඇමරිකා ඩොලර් 450,000ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් වයා කැපිටල් සමාගමට ගෙවා තිබූ බව ඇය ප්‍රකාශ කළා. එස් ඒ චන්ද්‍රසේකර මහතා සකස් කළ ව්‍යාපාරික සැලසුම වෙනුවෙන් මාසකට රුපියල් 250,000 බැගින් මාස 3ක් ගෙවා තිබෙන බවද ඇය සාක්ෂි දෙමින් කියා සිටියා. තවද තිරුකුමාර් මහත්මිය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ එස් ඒ චන්ද්‍රසේකර මහතා එම කාර්ය සඳහා මුලින්පත් කර ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණේ පසුව බවයි. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 11 වන ජාත්‍යන්තර පරීක්ෂණ සම්මන්ත්‍රණය අද ආරම්භ වුණා. සමුළුව හෙට දිනේද විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවැත්වෙනවා. ආරක්ෂක හා සිවිල් විද්වතුන් සිය පර්යේෂණාත්මක හා ශාස්ත්‍රීය අධ්‍යයනයන් තුළින් අත්පත් කරගත් දැනුම හුවමාරු කරගන්නා ලොව ප්‍රමුඛතම පර්යේෂණ සම්මන්ත්‍රණයක් ලෙස මෙය හැඳින්වෙනවා. මෙවර එහි තේමාව සහයෝගීත්වය තුළින් වෘත්තීය විශිෂ්ටත්වය අත්පත් කර ගැනීම යන්නයි. සමාරම්භක උත්සවය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ප්‍රධාන දේශනය සිදු කළේ මහාචාර්ය මොහන් මුණසිංහ මහතායි. On weapons of mass destruction.
පරිසරයේ සමතුලිතතාව රකිමින් ඉදිරි පරපුර සඳහා ආරක්ෂා කර තිබීමට විශාල කාර්යභාරයක් අප සතු වෙනවා. අපි සියලු දෙනා ඒ සඳහා දායකත්වය ලබා දිය යුතුයි. මේ සඳහා රජයේ සිවිල් සංවිධාන ඒකාබද්ධව සාමූහිකව ඒකරාශී විය යුතුයි. මහාචාර්ය මොහන් මුණසිංහ මහතාට හා ආචාර්ය සරත් ඩී ගුණපාල මහතාට සම්මානිත මහාචාර්ය පදවියන් මෙහිදී ප්‍රදානය කෙරුණා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති රිය අඩ්මිරාල් ජේ.ජේ. ගුණසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඒකාබද්ධ විපක්ෂය කිරිපැකට් සිද්ධියක් මතු කරමින් තම උද්ඝෝෂණයේ අසාර්ථකත්වය වසා ගැනීමට උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ අසාර්ථක උද්ඝෝෂණය මගහරවා ගන්න වෙන අතකට යොමු කරන්න මොකද්ද කරේ? ඒගොල්ලෝ මේ කිරි පැකට් එකක් අල්ලගත්තා. දැන් මේකේ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා බලනකොට සමහරක් අය හිතනවා මේකේ පිටිපස්සෙත් ඉන්නේ අර රාජපක්ෂලගේම කොටසක්. මේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ සහයෝගය ලැබුණ නැ මේ උද්ඝෝෂණයට ආවෙත් නැහැ දාලා ගියා. එතකොට සාධාරණ සැකයක් මතුවෙනවා මේ කිරි පැකට් එක දීලා තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමක්දෝ කියලා. මේ වගේ වැඩ කරන්න පුළුවන් හොඳ දක්ෂයෙක් තමයි එතුමා. උද්ඝෝෂණය අසාර්ථක කරන්න ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ කණ්ඩායම කිරි පැකට් බෙදුවාදෝ කියන එකත් පරීක්ෂණය වඩා හොඳින් සිදු කළ යුතුයි කියලා මං හිතනවා. අපි කැඳවේ පොදු ජනතාව. ඔබ සාමාන්‍ය ගමේ රැස්වීමකට ගිහිල්ලා බලන්න. බේබදු මොන මිනිස්සු නැද්ද කියලා. ජනතාව උදේ ඉඳලා උදේ 4:30 ඉඳලා පිටත් වෙලා ඇවිල්ලා රෑ 12 වෙනකන් මේ මිනිස්සු ගල්බිල්ල වගේ බලන් ඉන්නද? නෑ මේ මිනිස්සු කාලා බීලා විනෝද වෙන එක අපිට වළක්වන්න බෑ. අපිට පිස්සු නැහැ කාටවත් කිරි පැකට් දෙන්න. ඔය විමල් විරවංශ කියන විදිහට මොකකින් හරි හීල් කරුවා නම් ඒක පිම්බෙන්නේ කොහොමද? හීල් කරපු එකක් පිම්බෙන්නේ නැත්නම් පිම්බිච්ච එකක් හීල් වෙන්නේ නැත්නම් හීල් වුණා නම් පිම්බිලා තියෙන්නේ නැත්නම් හිල් වෙච්ච එකයි පිම්බිච්ච එකයි හොයාගන්න බැරි විමල් විරවංශලා ගැන අපි කනගාටුයි. ඉතින් තමන්ගේ දියාරු වෙච්ච ජනබලය ඒකේ නිර්වතමකා ගන්න කිරි පැකට් එකක් ඉස්සරහට දාගෙන ඒකෙන් තමයි මේගොල්ලෝ මේ නිර්වතමකා ගන්න හදන්නේ. රාජකරණ මන්ත්‍රීමා කිව්වා වගේ බැසිල් ගැන එතුමාට සැකයි වගේම මට නම් ගෝඨා ගැන සැකයි. මොකද ගෝඨාභය රාජපක්ෂ එදා අර බෝධිය ගාවට ගිහිල්ලා ඒ වැඳලා පුදලා තෙතරින් මගහැරලා ගියා යන්න. නාමල් බේබිගේ මේ රැලිය අසාර්ථක කරන්න මොකද තනි පුද්ගලයෙකුට මේක කරන්න අමාරුයි. මේ සහෝදර සමාගම විසින්ම සංවිධානය වෙලා මේ කිරි පැකට් සෙල්ලම කෙරුවද කියන එක මට විශේෂයෙන් මට සැකයි. පැවති රජය විදේශ ණයගෙන සිදු කළේ රටේ සංවර්ධනය නොව පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. එම පෙරමුණ සංවිධානය කළ සමුළුවක් අමතමින් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියා. පෞද්ගලික මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු ඉදිකිරීම ඔක්කොම නමගාගත්තර කරේ අතේ සල්ලි වලින්ද? සත පහක් හම්බ කරේ නැහැ. ණයට ණයට හැදුවේ ඔක්කොම. අම්මන්තර වරාය ණයට හැදුවේ. මත්තල ගොන්තර පොළ ණය අරන් හැදුවේ. අධිවේගී මාර්ගේ ණය අරන් හැදුවේ. පාරවල් කාපට් කරා ණය අරන් ඒ වැඩේ කරේ. ණය 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 සම්මේ ඉදිකිරීම ඔක්කොම කරේ ණයට. වර සම්මන්ත්‍රණ ශාලා හැදුවේ ණය අරගෙන. සමහර වෙන පාරක් හදන්නේ කමක් නැහැ කියනකො ආදායමෙන් නැතුනට පාර තියෙනවනේ. හැබැයි ඕනේවත් හැදුවා ඕන් නැති ඒවත් කරා. ලංකාව රුපියල් කෝටි දසලක්ෂයකම ණයක් තියෙනවා. හැබැයි ණය වත්කම් මෙට රටේ නැහැ. ගත්තු ණය වලින් වැඩි ප්‍රමාණයක් හොරකම් කරලා තියෙනවා. වත්කම් තියෙනවා කා ගාව තියෙන්නේ? ඒවා තියෙන වෙන කට්ටියක් ගාව. ඒ සමහරු ගාව තියෙන වත්කම් තමයි හොයාගන්න බැරුව ඉන්නේ. ගම්පහ මල්වානේ බැසිල් මහත්තයා ඇති ඉදමයි ගේ තියෙනවා. පරීක්ෂණයක් යනවා. බැසිල් මහත්තයා තරේ ප්‍රතික්ෂේප කරනවා මේ ඉදමයි ගේ මගේ නෙවෙයි කියලා. මගේ කියලා කිව්වොත් එහෙම රුපියල් කෝටි 25ක් විතර වටනෝක එයාට කියන් සිද්දනවා. ඒ මුදල් කොහෙන්ද යට හම්ුනේ කියලා. අර ගත්තු ණය කියපු තැන් මම මේ කියන්නේ රුපියල් කෝටි 45ක වත්කම් උපයාගත්ත කොහොමද කියලා පැහැදිලි කරන්න බෑ. ලංකාවට ආපු ණය කියපු තැන් ටිකක් තියෙනවා. අපේ රටේ වත්කම් නෙවෙයි ඒවා. ඒවා පුද්ගලිකව වත්කම් බවට පත් වෙලා තියෙනවා. මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නැති බව මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී පවසා නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් පවසනවා. පැහැදිලිව කියන ඔබතුමාලා මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙනට විරුද්ධයි කියලා. ඉතින් ඒක පැහැදිලිව කියලා නැති. ඉන්දියාවට පක්ෂජාතික පෞද්ගලිකරණයට විරුද්ධයි. රටකට නෙවෙයි. ද හින්දු පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී මාධ්‍යවේදී අමිත් බර්හා මහින්ද රාජපක්ෂ මහතාගේ නිමසන්නේ මත්තල ගුවන්තොටුපළ කල්බදු ක්‍රමවේද යටතේ ඉන්දියාවට ලබා දීමට විරුද්ධ වූයේ කුමන පදනමක් යටතේද යන්නයි.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලිව පවසන්නේ ඊට තමන් විරුද්ධ නැති නමුත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට තමන් විරුද්ධ බවයි. මත්තල ගුවන්තොටුපළ පෞද්ගලීකරණය හෝ විකිණීමක් සිදු නොකරන බව ආණ්ඩුව පැහැදිලිව පවසා තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් ඉංග්‍රීසියෙන් මෙසේ පැවසුවද මීට පෙර ඔහු පවසා තිබුණේ මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමට යන බවයි. මහින්ද රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාව මත මේ සම්බන්ධයෙන් පැවති උද්ඝෝෂණයට සහභාගී වූ ඒකාබද්ධ විපක්ෂයේ ආධාරකරුවන් 40කට අධික පිරිසක් තවමත් උසාවි ගානේ රස්තය අදුබනවා. ඒ ඒකාබද්ධයේ නායකයන්ගේ උපදෙස් මත මහජන දේපළවලට අලාභහානි කිරීම සහ කලාකාරී ලෙස හැසිරීමේ චෝදනා මතයි. වනසතුන්ගෙන් ගොවි ජීවිතවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වන අලින්ගෙන් සිදුවන ප්‍රහාර වැළැක්වීම සඳහාද කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙල යටතේ අමපැර බෙදා දීමේ උත්සවයක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අලුතෙන් හඳුන්වා දුන් අමපැර විශේෂයක් ප්‍රදේශීය ගොවි ජනතාව අතර බෙදා දීමද මෙහිදී සිදු වුණා. ප්‍රදේශීය ගොවි ජනතා විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ITN ප්‍රවෘත්ති හා සියලුම වැඩසටහන් ජංගම දුරකථනය හරහා නැරඹිය හැකි නව මෘදුකාංගයක් හඳුන්වා දීම අද සිදු කෙරුණා. ITN ශ්‍රී ලංකා මොබයිල් ඇප් නිල වශයෙන් එළිදැක්වීම මෙහිදී සිදු වුණා. මෙහරහා ITN ප්‍රවෘත්ති භාෂා තුනෙන්ම නැරඹීමේ අවස්ථාව හිමිවනවා. එමෙන්ම ITN හි විකාශය වන සියලුම වැඩසටහන්ද මෙහරහා නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. මෙම අවස්ථාවට ITN මාධ්‍යාලයේ සභාපති තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වුණා. සිංහල ජනතාව උතුරු ප්‍රදේශයේ පදිංචි කිරීම තහනම් කිරීමට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා සඳහන් කරනවා. සිංහල ජනතාව පදිංචි කිරීම පිළිබඳ සොයා බැලීමට සුදුසුකම් ලත් කමිටුවක් කත්කළ යුතු බවට උතුරු පළාත් සභා රැසීමේදී යෝජනාවක් සම්මත වුණා. ඒ මුලතිව් ඇතුළු දිස්ත්‍රික් 4ක පදිංචි කිරීමේ ලේඛන ගත කර එය නිල ලේඛනයක් ලෙස පවත්වාගෙන යාමටයි. අදාළ යෝජනාව සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සභාපති CVK සිවඥානම් මහතා පළාත් මහමැති CV විග්නේශ්වරන් මහතාට දන්වා තිබෙනවා. අල්කුරානයේ සිංහල පරිවර්තන කෘතිය ITN මාධ්‍යජාලයට පිරිනැවීම අද සිදු කෙරුණා. අහමදියා මුස්ලිම් ජමාධ්‍ය සංවිධානයයි මෙය පරිවර්තනය කර ඇත්තේ. එම සංවිධානයේ නියෝජිත පිරිසක් ITN මාධ්‍යජාලයේ ප්‍රධාන විධායක නිලධාරි චන්දන තිලකරත්න මහතාට මෙහි එක් කෘතියක් පිරිනැඹුවා. මෙම සංවිධානය අල් කුරානය භාෂා 75කට පරිවර්තනය කර තිබෙනවා. අහමදියා මුස්ලිම් ජමාධ්‍ය සංවිධානයට වසර 100ක් පිරීම නිමිත්තෙනුයි අල් කුරානය සිංහලයට පරිවර්තනය කර ඇත්තේ. මෙම සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ලන්ඩන් ඩුවර පිහිටි අතර එහි ශාඛා රටවල් 210ක පවතිනවා. මෙම පොත සියලු ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ ලබා ගැනීම සඳහා අප කටයුතු යොදවලා තියෙනවා. අර්බුදකාරී තත්ත්වයක පවතින මෙම ලෝකයේ සැබෑ සාමය කුමක්ද යන්න සියලුම මිනිස් සංහතිය අපේක්ෂා කරමින් සිටිනවා. ඒ අනුව මෙම සියලු ආගම් ජාති බේද අප අමතක කර එකම මිනිස් සංහතිය නගා සිටුවීම සඳහා ලෝක සාමය යන දජය යටතේ ඇතැන් කිරීමටයි අපගේ ප්‍රයත්නය. ITN රූපවාහිනී සංස්ථා අපගේ නොමසුරු ස්තුතිය මෙහිදී පුද කරමින් සිටිනවා. වගා ලිඳකට වැටී සිටි වන අලියෙකු බේරා ගැනීමට පැය 34ක මෙහෙයුමක් සිදු කෙරුණා. සීගිරිය කණ්ඩලම 50 කොටස ප්‍රදේශයේ වගා ලිඳකට වැටී සිටි වන අලියෙකු බේරා ගැනීමටයි මෙහෙයුම ක්‍රියාත්මක වුණේ. මෙම වන අලියාගේ එක් ඇසක පෙනීමද අහිමි වී තිබෙනවා. ලිඳට වැටීම හේතුවෙන් අලියාගේ පාදයක් මඩේ එරීමෙන් අලියාව ගොඩට ගැනීමට මහත් පරිශ්‍රමයක් යෙදූ බවයි සීගිරිය වනජීවි නිලධාරීන් ප්‍රකාශ කළේ. බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් අලියා ගොඩ ගැනීමට දැඩි උත්සාහයක නිරත වූවද අවස්ථා කිහිපයකදීම එය අසාර්ථක වුණා. පසුව වනජීවි නිලධාරීන් පැමිණ දැඩි උත්සාහයකින් අලියා ගොඩ ගැනීමට සමත් වුණා. මෙම වන අලියා ගොඩ ගැනීමෙන් පසුව අසල වූවන්ට කිසිදු කරදරයක් සිදු නොකර වනයට ඇද යන ආකාරය දැක ගැනීමට හැකි වුණා. ව්‍යවසායකින් නගා සිටුවන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සංවිධාන කෙරෙනු ප්‍රදර්ශනය පළමු වරට මොනරාගලට ලබා දීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාව රජයට ප්‍රසාදය පළ කරනවා. මේ වන විට රුපියල් මිලියන 3000කට අධික මුදලක් සිය ව්‍යාපාර නගා සිටුවීම සඳහා ව්‍යවසායකින් වෙත ලබා දී ඇති බව මොනරාගල දිසාලේකම් DS පත්මකුලසූරිය මහත්මිය සඳහන් කළා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන
අපේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වුණේ ලංකාවේ පළවෙනි වරට ව්‍යාපාරික අවස්ථාවන් අපේ ජනතාවට ලබා දීමට ඒක ලොකු පිටිවහලක් වුණා. දන්න දවසේ ඉඳලම කුරුඳු ව්‍යාපාරය කරන කොට ඉතින් අවහිරතාව මැද තමයි මම මේ ව්‍යාපාරය කරගෙන ගියේ. ගොඩක් දියුණු මට්ටමකට පත් වෙලා තිනවා කුඩා ව්‍යාපාරංශ නිසා. ඒ වගේම මේ දීපු ලක්ෂ 10 ණය මුදලත් මට මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එකෙන් අපේ පරිපාලන ඇමතිතුමාගේ අතින් තමයි මම මේ ණය මුදල ලබා ගත්තේ. මේ මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවගේ ආර්ථිකයට ලොකු ශක්තියක් වුණා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. මොණ්ඩාගල රැස්වීමක් තිබුණා. ඒකෙන් ලොකු අපට දැනුමක් ලැබුණා. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ගම්පෙරළියේ වැඩසටහනින් අපට සෑහෙන සහයෝගයක් ලැබුණා. එන්ටර්ප්‍රයිස ශ්‍රී ලංකාකින් කාන්තා ව්‍යවසායකින්ට මෙහෙම ණය මුදලක් දෙනවා කියලා දැනගන්න ලැබුණා. ඊට පස්සේ මමත් ඉල්ලුම් කරා. මම ලක්ෂ 10ක ලෝන් එකක් තමයි ගත්තේ. මේ මගේ මේ පුංචි පැලතාවානි සාර්ථකව කරගෙන යන්න මම බලාපොරොත්තු වුණු ණය මුදල මට ලැබුණා. මේ වන විට අපි මේ වැඩසටහන යටතේ අපි මහජන බැංකුව, ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යටතේ මිලියන 300කට වඩා ණය මේ වන විට ජනතාව අතරට ලබා දීලා තියෙනවා ව්‍යවසායකයින් දිරිගැන්වීම සඳහා. දැන් ව්‍යාපාරික පුවත්. දෙදහස් 2018 ජාතික වොලිබෝල් ශූරතාවලිය සඳහා අනුග්‍රහකත්වය සැපීමට සිලෝන් බිස්කට් සමාගමේ මංචි ඉදිරිපත් සිටිනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්තුණා. ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති අමාත්‍ය රංජිත් සිඹලාපිටිය, සිලෝන් බිස්කට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින් කරුණාරත්න යන මහතුරුන් මීට එක්ව සිටියා. තරගාවලිය ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 16 වනදා දක්වා පැවැත්වෙනවා. 2016-2017 උසස් පෙළ දක්ෂතා දක්වූ දරුවන්ට ලංකා බැංකුවේ නැනජය ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා සිදු කෙරුණා. ලංකා බැංකුවේ 18+ යොවුන් ඉතිරි කිරීමේ ගිණුම් හිමි විශ්වවිද්‍යාලවලට තේරිපත් වූවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමයි මෙහිදී සිදු වුණේ. සිසුන් 562ක් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 32.5ක මුදලක් ශිෂ්‍යත්ව ලෙස ලබා දීමට ලංකා බැංකුව කටයුතු යොදා තිබෙනවා. ලෝපුරා ජනප්‍රිය ඇප් එකක් මෙන්ම ගමනාගමන සහකරුවෙකු වන ඌබ තම ආහාර සැපීමේ විශාලතම ඇප් එක වන ඌබ ඊට්ස් ශ්‍රී ලංකාවේදී එළිදැක්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ ලබන 17 වනදා සිටයි. අනර්ග ආපන ශාලා එකතුවකින් සහ විශ්වසනීය සේවාවකින් ඌබ ඊට්ස් සමන්විතයි. කොල්ලුපිටිය, වැල්ලවත්ත, කුරුඳුවත්ත සහ බොරැල්ල ප්‍රදේශවල පාරිභෝගිකයන්ට මෙමගින් ආහාර ඇණවම් කිරීමේ අවස්ථාව උදා වනවා. ඔපෝ F දුරකථන එකතුවේ නවතම දුරකථනය වන ඔපෝ F9 මෙරටට හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණා. ලොව ප්‍රථම වරට ග්‍රේඩියන් කලර් ඩිසයින් සමග වෝටර් ඩ්‍රොප් ඩිසයින් හඳුන්වා දීම මෙම දුරකථනයෙන් සිදු කෙරෙනවා. දිවයිනපුරා අලෙවි නියෝජිතයන්ගෙන් ඔපෝ F9 දුරකථනය රුපියල් 54,990ක මුදලකට ලබාගත හැකි. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර එකසිය සු විශේෂාංගයේ බලාපොරොත්තු වන්න. ඒ සමගින් නාට්‍යන් ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk මහජන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටවල මැතිවරණ මගින් පාලකයන් තෝරා ගැනීම සිදුවේ. සීමා සහිත කාල සීමාවකට ආණ්ඩු බලය ලබන පක්ෂය කාලය අවසාන වෙද්දී ජනප්‍රියතාව අඩුවී විවිධාකාර විවේචන, චෝදනා, විරෝධතාවලට ලක්වීම සාමාන්‍ය අත්දැකීමය. එහෙත් අසාමාන්‍ය ලෙස වත්මන් ශ්‍රී ලංකාවේ අලුත් අත්දැකීම වී ඇත්තේ විපක්ෂයයි පෙනී සිටින ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම රටේ ජනතාව හමුවේ බොරුකාරයන් සහ විගඩම්කාරයන් බවට පත්වීමය. මෙරට මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් මුහුණ දෙන අසීරුතම යුගය පසුකිරීමට වත්මන් ආණ්ඩුවට සිදුව තිබිණි. බරපතල ආර්ථික අර්බුදයක් මුවවිටේ තිබියදී භාරගත් ආණ්ඩුව දැන් රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට සමත් විය. ආර්ථික සම්බාධක දබා ජාත්‍යන්තරයේ හමුවේ අපවාදයකට ගොදුරුවීමේ අවධානමෙන් රට මුදාගෙන තිබේ. ජාතීන් බේදබින්න කර ඇනකොටා ගන්නා තැනට පත්කර තිබූ රටේ සාමය සංහිඳියාව පිහිටුවා තිබේ. නීතිය යුක්තිය බල්ලට දමා තිබූ යුගය මුලිනුපුටා දමා නීතියේ ආධිපත්‍යය පිහිටුවීමටත් අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකිරීමටත් සමත්ව තිබේ.
ඉතිහාසයේ කවර ආණ්ඩුවක්වත් නොදැරූ වෙහෙසක් මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව දරා තිබේ. එසේම සංවර්ධනයේ සීග්‍රතම යුගය මෙය බව තව වසරකින් දෙකකින් ඇස් පනා පිට දකින්නට ලැබෙනු ඇත. පොහොසත් රටක් වෙනුවෙන් තිබූ සිහිනය සැබෑවෙන ලකුණු පහළ වෙමින් තිබේ. ආණ්ඩුව දිනෙන් දින ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ජනප්‍රිය වෙමින් තිබේ. මේ සියල්ල අතරේ රාජපක්ෂ කල්ලි රටේ ජනතාව හමුවේ බොරුකාරයන් විහිළුකාරයන් වීම පෙනෙන්නට තිබේ. රාජපක්ෂ පාලන සමයේදී එල්ල වූ චෝදනා හමුවේ මර්ධනය සහ බොරුව පාවිච්චි කර ඒවායෙන් ගැලවෙන්නගත් උත්සාහයන් අනන්තවත් තිබිණි. රාජපක්ෂලාට විසඳුම් නැති ප්‍රශ්න හමුවේ මේ රටේ ජනතාවට බොරු කීවේය. කැහැපට ගසාගෙන චණ්ඩිකම් පෑවේය. එහෙත් ජාත්‍යන්තරය ඉදිරියේ දෙකට නැවී ඒ කියන හැටියකට ඉන්නවා යැයි කීවේය. මෙරටදී සිංහලෙන් බොරු කියා ඊට පරස්පරදේ පිටරටදී ඉංග්‍රීසියෙන් කීම රාජපක්ෂලාගේ පුරුද්දක් විය. ඊයේ පෙරේදා ඉන්දියාවට ගිය මහින්ද රාජපක්ෂ කළේද එයමය. රට වැසියා හමුවේ පෙන්වන ඉන්දියානු විරෝධය ඉන්දියාවට ගියාම නැත. මත්තල ගැන හෝ ඉන්දුලංකා නිදහස් වෙළඳ ගිවිසුම ගැන මෙහෙ කියන බොරු ඉන්දියාවේදී කීවේ නැත. එහෙදි ඒවා හොඳ වැඩය. තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා සහෝදරයෙකු බව මහින්ද ඉන්දියාවේදී කීවේ ඇත්තක්ද බොරුවක්ද යන්න ගැන ඔහුගේ දේශපාලන සහචරයන්ට අවබෝධයක් නැති බව සහතිකයා. දැන් වැඩියෙන්ම කලබල වී සිටින්නේ ඒකාබද්ධයේ කල්ලි කණ්ඩායම්ය. හෙට අනිද්දාට මේ කල්ලි එලිපිට ගහගන්නවාද දැකිය හැකිය. දැනට මේ ඇති සෙස්ස පසට.